ඔබට සුබ උදෑසනක් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. ස්වර්ගයේ දේව නමස්කාරය ගැන හතරවෙනි පරිච්ඡේදයේ එළිදරව් පොතේ බොහෝ කාරණාවල අපිට මතක් කරලා දෙනවා. ඒකේ මගේ අවධානය යොමු වෙන්නේ 10වෙනි සහ 11වෙනි පදවලට. ඒකේ කියනවා වැඩිමහල්ලෝ 24 දෙනාද සිංහාසනීය වැඩ සිටින තැනන් වහන්සේ ඉදිරියේහි වැඳ වැටි සදහටම ජීවත් වන තැනන් වහන්සේට නමස්කාර කරති. එසේ කරමින් ඔහු සිය ඔටුනු සිංහාසනයේ ඉදිරියේ ඉහෙලා අපගේ ස්වාමින් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ ඔබ ප්‍රශංසාවද ගෞරවයද බලයද ලබන්නට වටින තැනන් වහන්සේ මන්ද ඔබ සියලු දේ මවා වදාළසේක ඔබගේ කැමැත්ත නිසා සියලු දේ ඇතිවිය සියලු දේ මවන ලද්දේයි කියන්නාහ ස්වාමීන් වහන්සේට ස්තුති වන්දනාද අපි දෙවියන් වහන්සේට ගෞරවය කරන්න ඕනේ අපේ ජීවිතෙන් මගේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි මොන විදිහෙද ඔබට දෙවියන් වහන්සේට ගෞරවය කරන්න පුළුවන් ඔබගේ ජීවිතෙන් ඔබගේ කාලයේ දෙවියන් වහන්සේට කැප කිරීම තුළ ආයෝජනය කිරීම තුළ ඔබ දෙවියන් වහන්සේට ගෞරවය කරනවා දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න ඔබට ලැබලා දීලා තිබෙනා වූ වටිනා කාලය ඔබ පාවිච්චි කරන්න කොහොමද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපිට ලියවිල්ලේ බොහෝ ස්ථානවල මේ කාරණේ සම්බන්ධව කතා කරනවා යසාය 58 13 14 කොලොස්සි 4 5 වගන්තියේ අපිට සීපත් කරනවා ගීතාවලිය 144 4 වගන්තියේ ඒ වගේම අපි හැකියාවන් දක්ෂකම් වලින් අපි දෙවියන් වහන්සේට ගෞරවය කරන්න ඕනේ මේවා දෙවියන් වහන්සේ අපිට දුන්නේ තියාගයක් හැටියට මේ හැකියාවන් අනිත් අය වෙනුවෙන් පාවිච්චි කරන්න දෙවියන්ගේ මහිමේ උදෙසා පාවිච්චි කරන්න ඒක නිසා අපිට ලියවිල්ල එක සීපත් කළ දෙනවා අපි දේවමාලිගාවේ අපේ දේවමාලිගාවේ අපේ ඔබේ දේවමාලිගාව මොකද්ද මේ නදාස් කරන්නේ මොකද්ද ඔබේ දේවමාලිගාවේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කියලා ඔය අදහස් කරන්නේ ඔබගේ ශරීරය මොකද ශුද්ධාත්මය වහන්සේ වැඩවාසය කරන්නේ ඔබගේ හදවතේ නිසා ඔබගේ වස්තුවෙන් ඔබගේ සම්පත් වලින් ඔබ දෙවියන් වහන්සේට ගෞරව කරන කෙනෙක්ද ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද ඒකෙන් අදහස් කරන්නේ ඔයාගේ මුදල් යේසුස් වහන්සේ කියනවා ඔබේ වස්තුව කොතනද ඔබේ සිතත් එතනම වෙනවා කියලා ඉතින් අපි දෙවියන් වහන්සේට අපේ වස්තුවෙන් ගෞරවය කරනවා නැත්නම් අපි වස්තුවට ගෞරව කරනවා මොකක්ද අපි කරන්නේ මම හිතන්නේ අපි කරන්න ඕනේ අපේ වස්තුවෙන් දෙවියන් වහන්සේට ගෞරවය කිරීම අපි උන්වහන්සේ අපිට දෙන්නා වූ ඉඩ අවස්ථාවන් ප්‍රස්තාවන් වල උපරිම ප්‍රයෝජනය අරගෙන ඒ වෙනුවෙන් අපේ ආයෝජනය කිරීමෙන් අපිට පුළුවන් දෙවියන් වහන්සේට ගෞරවය කරන්න ඒ වගේම අපේ හදවතින් අපේ මුළු හදවතින් අපි දෙවියන් වහන්සේට ගෞරවය කිරීම වර්ධනයද අපේ හදවතේ ප්‍රමුඛ ස්ථානය නොම්බර 1 බවට පත් කරන්න ඕනේ අපේ හදවතින් දෙන නමස්කාරය දෙවියන් වහන්සේට. ඒක තමයි ප්‍රධානම කාරණා දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන හදවතේ නමස්කාරය. තොල් ප්‍රශංසාව නෙමෙයි. ඒ නිසා අපිට බොහෝ බයිබල් පදවල ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. අපි යෙසාය 29:13, හිතෝපදේශයේ 3:5, හිතෝපදේශයේ 4:23, ගීතාවලියේ 51:10 අපිට මේ පදවල කියන්නේ අපි හදවතින්ම දෙවිඳුන්ට අවංකව නොම්බර 1 ප්‍රමුඛ ස්ථානයේ දෙමින් උන්වහන්සේට නමස්කාර කරන්න ඕනි ගෞරවය දෙන්න ඕනි කියලා. දෙවියන් වහන්සේට අවශ්‍ය වෙන්නේ ඔයාගේ මගේ හදවතේ එකම හිමිකරු වෙන්නයි. අපි මේ හදවතින් දෙවියන්ට ගෞරවය කරමු. අපේ මුළු ජීවිතෙන් අපි දෙවියන්ට ගෞරවය කරමු. එසේ කරන්නේ දෙවියන් වහන්සේ ඔබටත් මටත් මේ දවසේ දිත් කරුණා කරන සේක්වා. ජේසුස් පිටයි ඔබට.